හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සේවය නැවත කොළොන්නාවට අවශ්‍ය බව පවසමින් එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළොන්නාව නගරයේදී. කොළොන්නාව නගරයේ පැවති මෙම විරෝධතාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන මුස්ලිම් පෙරමුණේ කොළොන්නාවේ නියෝජිතයින් සහ කොළොන්නාව වාසනේ මුස්ලිම් එකමුතුවේ ජනතාව එක්ව සිටියා. සිකුරාදා දින පැවැත්වෙන ජුම්මා දේව මෙහෙයෙන් පසු මොවුන් මෙලෙස විරෝධතාවේ නිරත වුණා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථන සංවාද මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදු කිරීම පිළිබඳ කරුණු විමර්ශනය කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා මෙලෙස විරෝධතාව පැවැත්වුණා. அனைத்து மக்களுக்கு இனமதம் இல்லாம ஒரு வேலை செஞ்ச ஒரு தலைவராக இருக்கின்றார். இந்த மாதிரி தலைவர் உண்டு. நாங்க கட்டாயமா எங்க முஸ்லிம் சார்பில் வந்து நாங்க இவரை விடுதலை பண்ணுமா மிகவும் ஜனாதிபதிக்கு தாழ்மையோடு நான் வேண்டுகொள்கிறேன். முஸ்லிம் සභා මන්ත්‍රීවරයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තෝරාපත් කරපු එකම නායකයෙක් තමයි ආර් දුමින්ද සිල්වා මහතුමා. එතුමා දෙවන්ද සේවාවක් මුස්ලිම් සමාජය වෙනුවෙන් අපිට කරලා දුන්නා. නිර්දෝෂී නායකයෙක්ව ඇතුළට යවන්න පුළුවන් නම් අද රටේ තියෙන නීතිය කුමක්ද? මේ සිංහල ජනතාවට විතරක් නෙවෙයි රටේ සමස්ත ජනතාවට සේවය කරන්න පුළුවන් ඒ වගේම කොළඹට අවශ්‍ය කරන නායකයෙක්. ජනතාවගේ දුක හඳුනපු තරම අවංකව සේවය කරන්න පුළුවන් නායකයෙක් තමයි දුමින්ද සිල්වා කියන්නේ. රන්කෘති මුතුමැණික් මෙන්ම තමන් සන්තකයේ ඇති මිල මුදල්ද සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මහජනතාව බෙහෙවින් උත්සුක වෙනවා. එම භාණ්ඩ සේම එළවලුද මේ වන විට ආරක්ෂා කරගැනීමේ තත්ත්වයකට මුහුණ දී ඇති බවයි බද්දේගම වෙළඳුන් පවසන්නේ. කැරට් බෝංචි ලීක්ස් ආදී එළවලු වර්ග මෙන්ම ලොකු ලුණුද මේ වන විට විශාල වශයෙන් මිල ඉහළ කොස් ඇති ආහාර ද්‍රව්‍යයි. ගාල්ල බද්දේගම එළවලු විලඳුන් පෙන්වා දෙන්නේ මිල ඉහළ යාමත් සමග තම ප්‍රදේශයේ එළවලු සොරුන් බිහිව ඇති බවයි. මේ බද්දේගම නගර මැදේ පිහිට ඇති එළවලු විලඳ සැල් දෙකක් ඊයේ අලුයම් කාලයේ සොරුන් මෙම විලඳ සැල් වලට ඇතුළු වී රුපියල් ලක්ෂ ගණනක එළවලු සොරකම් කර තිබෙනවා. පාස්කු විරදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව ඩ්‍රෝන යානා ගුවන්ගත කළ හැකි බව එම අධිකාරිය සඳහන් කළා. දැන් තව දේශීය උපත් කීපයක් සමගින් රටවටා හිරු. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එවන්ගාඩ් සමාගමේ සභාපති නිශාංක සේනාධිපති එපමත මුදා හැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී. එමෙන්ම එවන්ගාඩ් නඩුවේ චෝදනා 7573න් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19ක් බැවින් තවත් විත්තිකරුවන් 5 දෙනෙකු නිදහස් කිරීමටද අධිකරණය නියෝග කළා. බලවස්කාර දරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවකට වරදකර වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරු අලියනගේ සුනිල් නෙමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද වසර 15ක බරපතල බැඩ සහිත සිරදඬුවම් නියම කළා. සේවක අරවුලක් මුල් කරගෙනමින් බොරලස්ක මුව පිරිවෙන මන්සන්දේ පිහිටි ආපන ශාලාවකට ත්‍රිරෝද රථයකින් පැමිණි 3 දෙනෙකුගින් යුත් පිරිස එහි හිමිකරුට පහර දී ආපන ශාලාවට අලහබානි සිදු කරන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. යුක්‍රේන ජනාධිපතිවරයා විවේචනය කරමින් අදහස් දැක්වූ හඬපටයක් ප්‍රසිද්ධ වීමත් සමග එරට අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චරොක් දුරින් ඉල්ලාසීමට තීරණය කර තිබෙනවා. මෙලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ දැනුම පහළ මට්ටමක පවතින බවට කළ ප්‍රකාශයකට අදාළ හඬපටයකුයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අදාළ හඬපටේ යොදාගනිමින් තමන් ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාට ගරු නොකරන බවට කෘතීම මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කර ඇති බවයි.
ආයුබෝවන්. We'll be right back.